මම අනවා. ඉතින් වැඩසටහන ආරම්භ කරද්දී මේ චුටි ආරවට මතක් කරන්න ඕනේ අපි ඉන්නේ සිංහාරා ක්ලබ් එකේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙහෙම ඇවිල්ලා රසට කෑම කාලා විනෝද වෙලා යන්න. ඒ වගේම තමයි ටීවී විදුල දුරකථන අංක දෙක 01146646 077 2 2165 565. අපේ ලිපිනේ තමයි නම්බර 167 1B කොට්ටාව පාර හෝ කන්දර දකුණ. ඉතින් අද දවසේදී චුටි යාළුවන්ට රස කෑමක් හදන්න අපේ චෙෆ් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් චෙෆ්. අයිබෝන් දුව. හරි. ඉතින් අද දවසේදී අපි මොනවද හදන්නේ? අපි අද හදන්න යන්නේ මොනවද හදන්න යන්නේ? මම බඩ බල්ලා කියන්නේ. මට ආරංචි උනේ විදිහට සමෝසා. වඩ ආරංචි ගිහිල්ලා කියන්නේ. සමෝසා. අද අපි හදන්නේ කොරන වෙජිටබල් සමෝසා. ඒ කියන්නේ චූටි බබාලට ගෙදර හදාගෙන කන්න පුළුවන් කඩේ තියෙන කඩ චූරු කන්න ඕනේ නැහැ. අපිට ගෙදර හදාගෙන ඕක ගෙදර හදාගෙන අම්මට කියන්න. අර චෙප් මාම හැදුවා. චෙප් මාමගේ අදුවෙක් අපිට හදා ගන්නද හදලා දෙන්න කියලා කියන්න. ඒ විදිහට හදාගන්න පුළුවන්. එතකොට ඕලන්ට අපේ දිදුල ටීවී එකේ නැත්තම් YouTube එකේ යනවා. පියෝ ටීවී එකේ තියෙනවා. ඔව්. බලලා නැවත අරගෙන වීඩියෝ ක්ලිප් එක ගන්න පුළුවන් නේ. ඔව් ගන්න පුළුවන්. හදා බල බල හදා ගන්න. එහෙනම් අපි හදමු සමෝසා. සමෝසා හදමු. දැන් ඕනි කරන ද්‍රව්‍ය මොනවද කියලා මතක් කරන්න කලින් මට හිතුණා දැන් අපි ඉන්නේ සිංහාර ක්ලබ් එකේ ඉන්නේ. මෙහි මොනවද මේ දවස්වල වෙන අලුත් වැඩ? යාළුවන්ට මතක් කරමු. ඒකට යාළුවන්ට පුළුවන් මෙහෙට එන්න නේද? ඇවිත් විනෝද වෙලා යන්න. ඔව් ඔව්. මෙහෙ ඇවිල්ලා ලොලෝ දේවල් වුණා ඉස්සරහට. අපි මේක දැන් අපි මේකේ දැන් වෙඩින් ගන්නවා මේක දැන්. පිසි වෙලා තියෙන වෙඩින් ගන්නවා. ඉතින් ගම් බර්ත්ඩේ පාටි තියෙනවා. ඉතින් ගියාම ලොකු ලොකු මේ ගෙට් ටුගෙදර් පාටි යනවා තියෙනවා. පෙරිවිසි අපි මේ දවස්වල විසිකින්න ඕලොත් එන්න. ඔව් ඔව් ඕලොත් එන්න ඇවිල්ලා අපේ හදුව අපි හදන කෑම කාලා යන්නේ නැන්නේ. ජෙෆ් බලලා යන්නේ නැන්නේ. බලලා යන්නේ. එහෙනම් ජෙෆ් අපිට කියන්න සමෝසා හදන්න අපිට මොනවද ඕන කරන්නේ? ඔව් අද අපේ සමෝසා හදන්න යනවා දුව. පාම් පාම් පිටි එතන තියෙනවා ග්‍රෑම් 300ක් විතර ප්‍රමාණයක් පාම්බ්‍රිය ලා තියෙනවා. ඊට අමතරව ඒ ඩෝ එක අනා ගන්න එපැයිනේ. ඒ ඩෝවට තෙල් අවශ්‍ය වෙනවා, වතුර අවශ්‍ය වෙනවා, ලුණු අවශ්‍ය වෙනවා. අපිට ඒ ඩෝ එකට අවශ්‍ය වෙන එච්චරයි. මතක තියාගන්න පාම්පිටි, වතුරයි, තෙලුයි, සෝල්ට් කියන ලුණු සල්පත් තමයි අවශ්‍ය වෙන්නේ අප සමෝසා ඩෝ එකට. ඊට අමතරව සමෝසා ෆිලින් කරන්න එපැයිනේ විජිටබල් වලින්. ඒතකොට ඒකට අපිට අවශ්‍ය කරනවා මම තම්බල්ලා ගත්ත අල වර්ගයක් තියෙන්නේ. මොහොත මේ තම්බන්න වෙලා යනවනේ. ඒක නිසා මම තමල තම්බගෙන අරන් ආවා. ඔයගොල්ලොත් මතක තියාගන්න අම්මලාට කියලා මෙන්න මේ වගේ අල එක්ක පොත්ත පිටින් සුද්ධ තම්බල සුද්ධ කරගන්න පුළුවන් නැත්නම් පොත් ඉවත් කළා තම්බ ගන්න පුළුවන්. අපි එහම තමයි මේ තම්බන් ගෙලා තියෙන්නේ අල. ඊට අමතරව අලට අමතර අවශ්‍ය වෙනවා ග්‍රීන් පීස් සෝල්පයක් අවශ්‍ය වෙනවා. ඒක අපි කොහොමද ගෙනල තින්නේ? ග්‍රීන් පීස් මෙතන මම ග්‍රෑම් 50ක් වගේ ප්‍රමාණයක් තමයි මම ගෙලා තින්නේ. මේ මාකට් එක ගන්න තියෙනවා. සු මාකට් එක පොදුව ගන්න තියෙනවා. තඹ පොත් තුන තඹ ඇතිවක් තියෙනවා. මම නම් කියන්නේ තඹ පොඩි එකක් ගන්න කොළපාට වගේ තියෙනවා පීසර් වල දාලා ඒක ගන්න අරගෙන මේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව කොත්තමල්ලි කොළ දඬු දෙකක් විතර මම ගෑලා තියෙනවා. අමුරිස් කරල් කීපයක්, සුදුළුණු බික් කීපයක් සහ බීලුණු ගෙඩියක්. ඊට අමතරව කහ සෝල්පයක් පාවිච්චි කරන්න පුළුවන්. ලුණු සෝල්පයක් පාවිච්චි කරනවා. දම්පිරි සෝල්පයක්, සූදුරු සෝල්පයක්, මේ තියනේ කොත්තමල්ලි කුඩු. කොත්තමල්ලි කුඩු කියන්නේ කොත්තමල්ලි ගොනන් ගෙදර ගැන්ඩ ගහගන්නත් පුළුවන් පොඩ්ඩක්. කොත්තමල්ලි කුඩු පොඩ්ඩක් ගෑල් තියෙනවා. ඊට අමතරව තමයි අපිට අවශ්‍ය තෙල්. බෙද ගන්න තෙල් අවශ්‍ය වෙනවා. ඉතරයි අපිට සමෝස වලට යන මේ ඉන්ග්‍රීඩියන්ස්. ඒ කියන්නේ කුළුබඩු. කුළුබඩු. ठीक है එහෙනම් අපි හදන්න පටන් ගමු. එහෙනම් අපි හදන්න පටන් ගමු. right. එන
ගන්න දුව අපි ඉස්සලාම මේ වගේ ග්ලාස් බෝල් එකක් ගන්න. අරගෙන ඒකට අපි දානවා පාම් පිටි ටික. අපි දැන් මේ ගන්න පාම් පිටි ටිකෙන් සම්බස කීයක් වගේ හදන්න ඕනේ. මෙතන හැමෝස හදත හැකි දුව අපිට 15ක් විතර. එච්ච හදුවද? ඔව් ඔව් පොඩි පේස්ට් එකක් ගන්න නේද? එතකොට අපි ඒක අවශ්‍ය නැහැ රාමතරම අපි ඒකට පාවිච්චි කරනවා මේ ලුණු. තේබුණ වෙලාවට හදලා පානවා. ලුණු ලුණු පාවිච්චි කරන සල්පයක්. ඒක රසණුව දාන්න ඕනේ. ඔව් රසණුව දාගන්න. මට ඔලුව ගන්න එපා ලුණු ලුණු තිය ඔක්කොම වෙරයි. ඔක්කොම ඉසි කරන්න එනවා. ඊට පස්සේ ඕකට අපි පාවිච්චි කරන සූදුරු. සූදුරු පිංචක් නොදාන ටෝ එක දානවා. ඊට පස්සේ අපි ඔකට දානවා තෙල්. තෙල් තෙල් දාන්නේ මම තියාගන්න තෙල් තියෙන්දි පොඩ්ඩක් ප්‍රමාණයක් තමයි දාන කොට දාන්න තෙල්. දැන් අපි ඔක හොඳට අනනවා. අත් දෙක හොදන් ආවේ. ටික හොදලා අනනවා. හොදගෙන ආවේ. ගවු දාන්න බෑ ඔය අනන්න. ඒකෙන්ද ගව මුලෝ ඔය හරිය දෙන්න බෑනේ. අපි ගන්නවා. දැන් අපි මේ හොඳට මෙහෙම තෙල් එක තෙලෙන් මේ හොඳට අපි අන්නනවා. බටර් දාන්න පුළුවන්. අතල් චූට්ටක් අපි දාමු. හොඳට දාන්නේ පොඩ්ඩක් කියලා දාන්නේ. ඒ ඇති. මේ ඇති. මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කැට කැඩුනම හරි. මේ කැට කැඩෙන ගානට ඔය කැට කැඩෙන ගානට පහම් පිටි ගාව නම් හරි. ඊට පස්සේ අපි වතුර දාන්නේ. මෙන්න වතුර. සාමාන්‍ය ඇල් වතුර නේද? ඔව් ඇල් වතුර තියෙන. කියන්නේ සාමාන්‍ය කූල්ම නෙමෙයි. සාමාන්‍යයෙන් ඔව් සාමාන්‍ය වතුර. උතා පොට්ට දාන වතුර. අතේ ඇලෙන්නේ නැති ගාන තමයි මේක මේ දුවේ කනා ගන්න ඕනේ. ඒක හදිලා ආවම අතේ ඇලෙන්නේ නැහැ නේද? ඇත්තට නෑ. දැන් හරිය දැන් දුව අපිට ඇන්නේ තියෙන ගානට අපි දැන් මේ පොන්දට හොඳ තනා ගන්න ඕනේ. අන්න හරි කොහෙන්ද අල්ලගත්තේ ඒක? අතාචි කියන කොට ඉරතියි. හරි අපි දැන් මේ හොඳට දැන් මේක මීට මරදි කැලේ හොඳට වහලා අපි තියනවා මේක මේ පිට පිපෙන් පිපෙන් මෙහෙම තිබිලා කොච්චර ලාටක් වගේ යනවාද පිපෙන්නේ මේක නෑ තකල පිපෙනවා අපි මේ අපි මේ ෆිලින් එක හදා ගන්නක අපි මේක පොඩ්ඩක් වහලා තියෙන පොඩ්ඩක්. රයිට්. හරි. අපි මේ පැත්තකින් මේක තියලා අපි යන් අපි ළඟ වැඩසටහන. මොකද ළඟ වැඩසටහන? අල. ෆිලින් එක හදන්න. හරි. අපි මේක හදාගමු රයිට්. දුව අපි මේක මෑෂ් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ මේ බෝතල් එකක් හරි කමන්නේ මේ අලි තලා ගන්න යෝනේ නෝ මම මේ අරන් ආවේ අපි තියෙන අපි අල මෑෂ් කරන මේ මෝල් ගහ අත් මෝල් ගහ අත් මෝල් ගහ අපි මේක ඇල මේ ගොඩක් මෑෂ්ම කරන්නේ නෑ දුව අල පොඩ්ඩක් කෑර තියෙන්න ඕනේ හරි
අල කැල තීර තමයි මේක මෑෂ් කරන්නේ. නැත්තම් මේක මට ගේට් එකෙන් ගේට් කරන් තිබ්බා. ගේට් කරොත් එන්නේ පුතා මේක මේ ගොඩක්ම ක්‍රීම් වෙනවා. ඒකෙන්ද මේක අපිට කැලේ හිටින්න ඕනේ පොඩ්ඩක්. ඒකෙන්ද අපේ ගන්න මේක මේ මෑෂ් කරගත්තාම හරි. එන්න මේ ගන්න. දැන් හරි. දැන් අපි ළඟට යනවා. මේ හරි. හරි. මම පැත්තකින් තියමු. දැන් අපි ළඟට අපේ වැඩසටහන තමයි. දැන් අපි ළඟට මේක ෆිල්ලිං හදාගන්න එක. අපි මේ තෙල් එක පොඩ්ඩක් බිබින් තියමු. රයිට්. හරි. අපි දැන් මේක රත් කරලා අපි තෙල් පොඩ්ඩක් දානවා. බට දාන්න පුළුවන්. අපි දැන් මේකට තෙල් ටික දාලා ඒක රතෙන් ඉඳලා මේක අපිට පට කපා ගමු. මේ ඕමුස්ට් එක ලුණු ටිකයි. හරිද? ලුණු කපා ගන්න යන්නේ. මේ වගේ හීනෙට පොඩ්ඩක් චූටිද අත් දෙක කපා ගන්න එපා. දැන් ගොඩක් චූටිලා වෙන්න බැයි නම් අම්මලගෙන් උදව් ගන්න ඕන. ඔව්. මේ ගන්න අපි ලුණු ටික අපි ලුණු ටික චොප් කරගත්තා. ගෙඩියක් දාන්න නේද? නැගිද දාන්න. ගෙඩිය අපිට. සුට්ටයි. ආ. අපි ගන්න අල ප්‍රමාණයනු තමයි මේ ලුණු දුව පාවිච්චි කරන්නේ. රයිට්. දැන් සුදු ලුණු දෙකත් අපි තල්ලා ගන්නවා බිත් දෙකක් විතර. එහෙනම් තල්ලලා අරගෙන එක චොප් කරගන්න. ඒකත් චොප් කරගත්තා. අමුලිස් කරලා කිව්වොත් ඒකත් අපි චොප් කරගන්නවා. ඔව් ඔව් ඔව්. අපි ඒකත් පැත්තකින් තියාගන්නවා. හරි. කොත්තමල්ලි කොළ ටිකත් අපි අරගන්නවා. කොත්තමල්ලි කොළ වල මොකද රස තියෙනවද? මේක සුවඳයි. කොහමද සුවඳ? බුරියානි එහෙම දානවද? මේව දානවා. අනිවාර්යෙන් දානවා. මේ ඔක්කොම රසකාරක දුව. මේ වල අපි කිසිම දෙයක් අපිට කඩෙන් ගන්න ඕනේ නැහැ. මේ ඔක්කොම හරියටම පදමට ආවොත් මේක තමයි රසකාරක. ඒ හොගන්න ප්ලේසි නේද? මාකට් එකේ තියෙනවා ගන්න. වන්දන් අපිට වත්තේ වහ ගන්නත් පුළුවන්. ඔව් වහ ගන්න පුළුවන්. වෙනවද නේද? හරි දැන් අපි දුව මේ තෙල් අත්තලා තින්නේ. මේ සූදුරු සූදුරු පොඩ්ඩක් අපි මේකට දානවා. සූදුරට කීපයක් දානවා මේකට. රයිට්. මේකට ඉන්දියාවෙන් භාෂාවෙන් කියන්නේ ජීරා කියලා. ජීරා. අපි තමයි අන්න මේක දැන් පුපුර සද්ද එනවා නේද? ඒක පුපුරන අපි එකට ඒක පුපුරද්දී අපි මේකට දානවා. අපි කපාගත්ත මේ ලුණු ටික. ලුණු ටික සුදු ලුණු ටික. රයිට්. එතකොට සුවඳ කොහොමද?
සුන්දර තියෙන්නේ. ඔව් ඔව්. නෑ නෑ ඇත්තට වෙන්න ඕනේ නෑ දුව. මෙලුණු පොඩ තෙලේ පොඩ ස්පොට් කරනවා පස්සේ අපි ඔකට දානවා. අපි කපා ගත්ත අමෘත් ටික. එදාන අන්තිමට. සෝරන පස්සේ අපි දාන ඔබට ග්‍රීන් පිස් ටික. ග්‍රීන් පිස් ටික දාලා ඒක හොඳ තෙලේ සෝට් කරගන්න ඕනේ. තමයි තියාගෙන කන්න පුළුවන් නේ මේ. හදාගත්ත ෆ්‍රිජ් එකේ දාගත්ත Tamanට ඕන ලාවට බැදගත්ත කෑම. ඒකෙන්නම් පේ තියාගෙන අනිවාර්යෙන් මේ ග්‍රීන් පිස් ටික තෙලේ පොඩ්ඩක් සෝට් වෙන්න අරින්න ඕනේ. ගින්දර පාලනය කරගන්න අඩු ගින්දරින් ඕනේ නැත්නම් කර අඩි අල්ලන බලනවා මේක. මේක වතුර නෑ නේද? ඒකම මේක අඩි අල්ලන බලන එකෙන්ද ඇතරම හැපි හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔකට දානවා. තුන පහ පොඩ්ඩක් තුන මේ කොත්තමල්ලි කුඩු. කොත්තමල්ලි කුඩු සෝල් පැක් එකතු කරගන්නවා. ඊට අමතරව ගම් බිස්කට් ස්වල්පයක්. දැසේ පහකුඩු පහකුඩු පිංචක්. පිංචක්. අහකුඩු පිංචක් එකතු කර ගන්නවා. සෙල්ලුණු. රසාණු. රස පදමට. ලුණු පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේක අයිත් නැවත කොට කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි එකතු කරගන්නේ අපි මේ අල ටික. හරි. දැන් අපි අල තොඳට කවලම් කරලා අපි හදා ගන්නවා. අල ග්‍රීන් පීස් ෆිලින් එක මේකට උනාජින් චිකන් දා ගන්න පුළුවන්. මාළු දා ගන්නත් පුළුවන්. ඕ අපි හදුවද වෙජිටබල් එකක් හදුවේ. රයිට් අපි දැන් මේක හොඳට මෙහෙලා තියෙන්නේ. අපි දැන් මේකට දා ගන්න අපේ කොත්තමල්ලි කොළ ටික අපි අන්තිමට දාන්න. අන්තිමට දාන්නේ ඒක ඉක්මනට මේ වෙනවනේ. මේ රසනේ කුක් වෙනවා. වැඩි කුක් වුණා පස්සේ මේක අර තියෙන ෆ්ලේවර් එක නැතු වෙනවා. අපි කියන්නේ ඔව් අපි අන්තිමට දාන්න. හරි. අපි දැන් පිවිණේ අපි හදන් ඉවරයි. අපි දැන් මේක මේකට දාමු. ඔව් දැන් පිළ හැල ඉවරයි නේ. ඔව් හැදලි ඉවරයි. අපි ඩෝ එකකින් රොටි හදන්න කලින් අපිට ඉස්ලාමකට කියලා මේක කරගෙන ටිකක් නිතියි. ඔව් දැන් අපි ඉස්ලාමෙක පොඩ පෙන්නමු. අනේ මෙහෙම අපි මේක පිළින් එක හදාගත්තට පස්සේ පොඩ්ඩක් අපි මේක උඩ මෙහෙ චුට්ට නිවෙන්න තියලා විරාමකට යමු. හරි. හරි එහෙනම් චුටි ආලෝනේ දැන් මේක මෙහෙම නිවෙන්න තෝනේ නේ. ඊළඟට අපිට රොටි ටික හදාගන්න තියෙන්නේ. ඔව් අපි චුටි බ්‍රේක් එකකට ගිහිලා ඉක්මනට එන්නම්. ඔටිනේ සමෝසා ඩෝ මේක බැට එක බැටගනේ මේ ඔය බැට එක බැට එක සිට් 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 සිට්.
හරි දැන් අපන්න ඒක කරන්න පියන්නේ මෙතින් අපි හදාගත්ත ඒ ඩෝ එක අපි දැන් මේක කැපිලා තියෙන්නේ හරිද දැන් මේක පොඩ්ඩක් හරි දැන් අපි මේ වගේ ටයිල් කැටයක් හරි ගමන් නැහැ ඉදර තිරන් ගන්න එහෙම නැත්නම් හොඳ මේ වගේ ටේබල් එක තමයි ඒත් ප්‍රශ්න නැහැ මක්කරතන මක්කරි චොපින් බෝඩ් එක හරි ගමන් නැහැ අරගෙන අපි මේක එහෙම මේක මේ හොඳට මේ වතුර බෝඩ්ඩකුත් මේ දා ගන්න ඕනේ පොඩි බෝල් එකකට ඔය අලවන්න වතුර අපි අපිත් මෙතෙන් පැත්තකින් තියාගමු දැන් අපි හිමීත මේක සාමාන්‍ය අන්න මේ ගන්නට අපි තුනි කර ගන්නවා ඊයේ මේක අපි කපනවා මේ කැල්ලුවට තුනි කරනවා තුනි කරලා මේක මෙහෙම කපලා කපලා පස්තන කපනවා කපලා මේ තියෙන්නේ නැන්නක ෂීට් එක අරගන්නවා මන්නේ නේද මම මම ෂීට් එක ගන්නේ සූදුරට ඔක්කොම තියෙනවා අපි මේක අරගෙන මේක මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට අපි මේ ගොට්ටක් ගහ ගන්නවා දුව හරිද මෙන්න අපි ගොට්ට ගහ ගන්නවා සමෝසෙගේ අපම ගොට්ට ගහලා गोट अब मीट में फिल बोला बतुर गाना बतुर बतुर मटे गाना मैं अब तुरा मटे गाले वाला अब मैं कहने मेहम अब हम यक रहते गला इतने त्याग करना अब ताका गाँव में दे මෙම ගොට්ට කරන්නා මෙහෙම අරගෙන ගොට්ට මෙන්න මේ ආකාරයට මෙන්න මේ ගොට්ට ගහලා මෙන්න ගොට්ට ගහලා මේ ගොට්ටට මේ මේක මෙහෙම පිළිලෙ පුරවන්න කැමැත්තෙන් කරා අනිවාර්යෙන් කරනවා මේ දැන් බලන් ඉඳලා යාළු අනිවාර්යෙන් මේක කරනවා තමයි අපි මේකයි මැදින් ගානට කපනවා මෙහෙම ඔයි භාගය ගන්න මෙහෙම අල්ල ගන්නවා අල්ලගෙන මෙතෙන් තියලවලා මැදින් ගානට අත දීලා මෙන්නම ගොට්ට
නැති. අද මේකට පුරවනවා. තුතුර බඩ ගාලා මෙහෙම මෙහෙම. බලන්න. හරි. බුදම් බදගම්. අපිට තෙල් රත් කරලා මේ ටික බර දාලා right ඔයකට බදිනවා මේක. මේ අපි ගැඹුරු තලේ බදින්න ඕනේ. නැත්තම් මේක මේ ඔය බදන තමයි මේක ගන්නට මේ බදින්නේ නැත්තම් මේ වතුර මේ තෙල් තෙල් උරාගිනවා කරනවා මේ සමෝස එකට. තෙල් කන්නෑනේ තෙල් වැඩි. හරි. ඒක බාගම. බදිනවා තියෙන්නේ. අරේන්ජ් කරමු නේද? සස්ත පිටින තියෙන්නේ. ඔව්. අපිට මේ දැන් ටයිම් උත් ඉවරලා තියෙන්නේ. ඔව්. වෙලා නැහැ. තෙල් බේරෙන ඉන්න බෑ නේ අපිට එතකන්. අපි එතක මේක අපි ලස්සන මේ වගේ ටිෂු එකක් අරගෙන. අපි ටිෂු එකක් අරේන්ජ් කළා මෙන්න මේකේ. ටිෂු කුඩ අපි මේක තියමු. තෙල් ටික උරා ගන්න. Right. කන්න සෝස් එකක් අපේ සෝස් එකම දෙන්න රයිට් ඔන්න අපේ අදාළත්ත ඔයගේ වෙජිටබල් සමෝසා මේ තියෙන්නේ අපි අද දවසේ හදාගත්ත රසම රස වෙජිටබල් සමෝසා එක ෂොක් කර තියෙනවා දැන් චෙෆ් අපි කියලා වෙලාව ඉවර වෙලානේ තියෙන්නේ හරි අපිට මේක විතරයි හදන්න ඕනේ අපි යන්න වෙන ගන්න කලින් මතක් කරා නම් චෙෆ් මතක් කරන්නේ විහිට આવෝ යාළුවන්ට මොනවද කරන්න පුළුවන් මෙහෙට ඔන්න ඕන කොහොමද එහෙම මතක් කරා දැන් මෙහෙට එන්න මේ ෆින්ගර් එකට ආවම ලොකු විශාල ලොකු ලොකු සුවිමි තල ළඟ තිබ්බා ඔව් ඔව් මන් දන්නේ ලංකාවේ කොහොම වැඩ කාලෙට ආවා මම දන්නේ 400ක් විතර එච්චරයි ඔව් ඔව් කොහොමද කට්ටි මේ සුවිමි මීටර තිබ්බා ඒක නේද මේක සුවිමි ලොකු ලොකු මීටර 50ක සුවිමි මීටර මේ සුවිමි පූල් එකක් තියෙනවා ඔව් පුළුවන් සුවිමි ගන්න මේ ක්ලාසස් කරනවා ක්ලාස් කරන්නත් එන්න පුළුවන් ඕගලන්ට ක්ලාස් ඉගෙන ගන්න එන්න පුළුවන් ඒක නේද සුවිමි ක්ලාස් එක ලොකු සුවිමි පූල් එකක් තියෙනවා ඒ වගේම ලොකු බැඩ්මින්ටන් කෝට් දෙකකුත් තියෙනවා එකක් තියෙනවා ආසියාදී ලොකු ක්‍රිකට් එකඩමිය තියෙනවා පිට හතයි හත ඊට පස්සේ ඊටමතර ටෙනිස් ගහන්න පුළුවන් බාස්කට් බෝල් ගහන්න පුළුවන් ඊට පස්සේ ඔයාලගේ බර්ත්ඩේ පාටි වෙඩින් පාටි ගන්න පුළුවන් ඇනිවර්සරි පාටි ගෙට් ටුගෙදර්ස් ඔක්කොම ඕන පාටියක් ගන්න පුළුවන් දැන් කරන්න පුළුවන් නේද ලොකු කැරපේ එකක් තියෙන සින්දු කියන්න පුළුවන් කියන්න පුළුවන් ඉතින් දැන් ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්න ෆන් එකක් ගහලා එන්න යන්න අම්මලත් එක්ක එන්න ඕනේ අම්මලත් එන්න ඕනේ මෙහෙට එන්න ඕනේ කොහමද මෙහෙට එන්ජින් පැති දෙකක් තියෙනවා කටල නුගේ ගුඩින් දැන් එන්න එපැත්තෙන් එන්නත් පුළුවන් අනිත් පැත්ත බුල්ලස් ගොමේ ඉඳන් එන්නත් පුළුවන් දෙපැත්තෙම එන්න පුළුවන් දැන් තාක්ෂණ දියුණුවේනේ හොයා ගන්න පුළුවන් මේ Google ගාවම මේ මැප් එක හරහා ලේසි එන්න පුළුවන් ඔව් ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ TV දිදුල දුරකථන අංක දෙකයි ලිපි නැහැ මොකද දන්නවද චෙෆ්
අපේ යාළුවන්ට පුළුවන් එයාලා හදන්නේ කැමති කැම දිනවනම් නම් අපිට කතා කරලා කියන්න. ඒක අපිට හදලා පෙන්නන්න පුළුවන් නේද? ඒ වගේම හදපු කැම ඒගොල්ලෝ හැදුවා නම් රසයි නම් ඒව ගැනත් එයාලට අපිට කියන්න පුළුවන් නේද? කියන්නේ හදන්න බැරුව නම් ඒක රිපීට් කරන්න පුළුවන්. හරි අපේ දුරකථන අංක දෙක තමයි 0114 346 646 077 02 31 565. අපේ ලිපිනය තමයි නම්බර 177 1B කොට්ටාව පාර පොකන්දර දකුණ. ඉතින් අද දවසේදී අපිත් එක්ක කෑම හදන්න එකතු වෙච්ච අපේ චෙෆ්ට ගොඩක් ස්තුතියි. අයිබෝන්. හැමදායිබෝන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න. යාළුවෝ හැමෝටම සුබ දවසක්. Bye.